සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායි ණය පහසුකමක්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හෙවත් ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජිකත්වයේ අත්ිටු වීමට පසුගිය 10 වෙනිදාගත් තීරණය තවදුරටත් එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් එලෙස ක්‍රිකට් ආයතනයේ සමාජිකත්වයේ අත්ිටු වීමට ICC පියවරගෙන තිබූ අතර අද අහමදාබාදීදී පැවති ICC රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබුවා. අත්ිටු වීම ඉවත් කළ නොහැකි බවට මණ්ඩලය ඒකමතිකව තීරණය කළා. කෙසේ වෙතත් රට තුල ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය පරිදි සිදුවේවි යනුවෙන් ICC ප්‍රකාශකයෙකු ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත පවසා තිබෙනවා. එයනු ICC විසින් ක්‍රිකට් සමාජිකත්වයේ අත්ිටුව අයටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකින් තොරව ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩා කළ හැකි වනවා. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමටද එළමෙන යෝන් ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ හැකි. විශේෂයෙන්ම ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, නියාමනය හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වීමට නොහැකි වීම යන හේතු මත මෙම අත්ිටුවීමේ තීරණය ගැනීමට ICC පසුගියදා පියවර ගත්තා. ඒ දූෂණ චෝදනා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කිරීමටගත් තීරණයත් සමගයි. කෙසේ වෙතත් එම අතුරු කමිටුවට අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළා. එම නඩුව යලි හෙට දිනේදී කැඳවීමට නියමිතයි. නමුත් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙනම ක්‍රීඩා අමාත්‍යවරයාද චෝදනා කර සිටියේ ශ්‍රී ලංකාවේ ICC සමාජිකත්වයේ අත්ිටුව ඇත්තේ මෙරට ක්‍රිකට් ආයතනයේම නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව බවයි. කෙසේ නමුත් එම චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළා. මේ අතර මෙම පරිපාලන අර්බුදයේ හේතුවෙන් 2024 වසරේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වයේද ශ්‍රී ලංකාවට මේවන විට අහිමි වී තිබෙනවා. එනු තරඟාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමටයි ජගත් ක්‍රිකට් කවුන්සිලය අද තීරණය කළේ. අද අහමදාබාදීදී පැවති ICC රැස්වීමේදී ඒ බව තීරණය කර ඇති බවද ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. මෙරට ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් මේවන විට පවතින අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් ICC මෙම පියවරද ගෙන ඇති බව සඳහන්. යෝන් ලෝක කුසලාන තරඟාවලිය ජනවාරි මාස 13 වෙනිදා සිට පෙබරවාරි මාස 4 වෙනිදා දක්වා කොළඹ පිහිටි ක්‍රීඩාංගන පහකදී පැවැත්වීමටයි නියමිතව තිබුණේ. එම සමස්ත තරඟාවලියට අයත් තරඟ සංඛ්‍යාව 41ක්.